දැංහංචන මොනාටදමාව ශල්ලිට අතුරෙන් ගෙන්න්න ගත්තේ. ශල්ලි දැනගත්තොත් මාතක තර. දැන්වා අයට බය වෙලා දන්නේ බයවෙන්න එපා. ඔයිට වැඩිය භයානක මිනිස්සුත් එක මන් ලස්සන්ට සෙල්ලම් කරලා තියෙනවා. හරිද? එයින්න බය නැතුව ඉන්න. හරි හරි දැන් කියන්න. හා දන්නවනේ මං කොළඹේදලා කැන්ඩියාවේ ශලාගේ උමනාවට කියලා. ඇත්තටම ඔබගේ ශල්නිගේ වැඩේ එපා වෙලා තියෙන්නේ. එයාට ඕනකම තිබ්බේ සාරංගත් එක්ක යාළුවෙන්. ඒකින්ද මට උදාරත් එක්ක යාළුවෙන්න කියලා එයා කිව්වනේ. මත් මුල දීතාගෙන හිටියේ මේක ෂේප් එකේ ගොඩදාගන්න පුළුවන් වෙයි කියලා. ඒත් දැන් බලාගෙන යද්දී වැඩේ ගොඩක් දරුණු වෙලා තියෙන්නේ. දැන් මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මේකයි. මං ඇත්තටම උදාරට ආදරය කරන්න පටන් අරගෙන. එයාත් මට ආදරේ. ආදරේ ඉන්න මගේ ජීවිතේ ගොඩාක් වෙනස් වීගෙන එන්නේ. මට ආදරේට ආදරේ කරන අංජු. මට මෙච්චරයි වෙන්න ඕනේ. මං උදාරට ඇත්ත කියන්නේ. ඊට පස්සේ මම මේ හැම අප්සෙට් වැඩක්ම අතහැරලා දාලා ලස්සන කොල්ලෙක් වෙනවා අංජු. මට පුළුවන් නම් මට උදව් දෙකක් කරන්න. ආදරවන්තයන්ට උදව් නොකර බැහැනේ. කියන්න අංජන මට කරන්න පුළුවන් දෙයක් නම් මම අනිවාර්යයෙන්ම කළ දෙන්න. පළවෙනි එක තමයි මට පුළුවන් නම් මට වාත නැති ජොබ් එකක් සෙට් කරලා දෙන්න. පඩි අඩු වුණත් කමක් නැහැ. දෙවෙනි එක මට පුළුවන් නම් ශල්ලිට මේ ගැන පැහැදිලි කරලා දෙන්න. ඔයාට පුළුවන් ශල්ලිට මේ ගැන පැහැදිලි කරලා දෙන්න. එතකොට මේ සිද්ධිය අවුලක් නැතුව ගොඩදා ගන්න පුළුවන්. එතකොට මට කෙලින්ම ගිහිල්ලා උදාරාගේ අම්මයි තාත්තයි හම්බෙලා මේක ගැන කතා කරන්න පුළුවන්. එතකොට අපිට දිගටම මේ ෆෑ කරගෙන යන්න පුළුවන් නේ අංජු. එතකොට මේ ශල්ලිට ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. පළවෙනි එක නම් කරලා දෙන්න පුළුවන් අංජන. දෙවෙනි එක තමයි මටත් හිතා ගන්න බැරි. බලමු මම මොන හරි කරන්න ට්‍රයි කරන්න. මරුදරත්තරනේ තාත්තේ මගේ ෆෝන් එක උදාතේ දවස්සක් දෙකක් ෆෝන් එක ඕෆ් කරලා තියන්නකෝ. චූටි මේ කොත්ත මල්ලිගේ බීලෙන්නේ කුතේ. චූටි අසනේ පෙට්ටියක මගේ අත කැඩුනා වගේ. මේ ශලිනි දුව හරි ස්වර්ණ හරි ගෙන ගන්න උදව්වට. ශලිනියක් කියනේ ගන්න නැහැ තාත්තේ. අර සුවර්ණ ගෙදර ඉන්න දුවත් ගෙන ගන්න උනේ බලන්න. අර හිරුවක් කිද? යනා හොඳයි තාත්තේ. අපේ ආච්චිවත් ආදරෙන් බලා ගන්නවා. හරි 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 දැන් ඔය කතාව නවත්තලා නිදා ගන්නකෝ. මේ මහන්සි වෙනකොට ලෙඩ අඩු වෙන්නේ. ඔය ටික බීලා දැන් නිදා ගන්න. කවුරු රබුනි? නිදා ගන්න. ඔය ඔය ඔය
මට පිස්සු දංජු. අංජන ගැන හොඳට මම දන්නවා. එයාව විශ්වාස කරන්න එපා. විශ්වාස කරනවද නැද්ද නෙමේ ශලා. එයාට උදාරට ආදරයක් ඇති වෙන්න පුළුවන්නේ. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. අංජන මගේ ප්ලෑන් එකෙන් පිටින්ම කෑවා අංජු. මං අංජනට කිව්වේ උදාරට ලව් කරන්න කියලා නෙමෙයි. සාරංග අයියව මට සෙට් කරන්න උදාරව යූස් කරන්න කියලා විතරයි මං කිව්වේ. මං ඔයාලට දෙයක් කියන්නද ශලා? හැබැයි මාත් එක්ක තරහ වෙන්න නම් එපා. ඔයා සාරංගයව ලබා ගන්න අංජනව යූස් කරා. කොහොම හරි දැන් අංජන ඇත්තටම උදාරට ආදරෙයි. ඒක හරිම නෝමල් දෙයක්නේ. ඔයා අංජනව තේරුම් අරගෙන මේ ෆෑග කරන්න උදව් කරන්න ශලා. අට පිස්සු දංජු. මං අංජනව දන්නෝ. මම මොකටද අංජනට උදව් කරන්නේ? අංජන මට ඕන විදිහට වැඩේ කරේ නැත්තම් මට බෑ අංජනට උදව් කරන්න. එයා ඕන දෙයක් කරගත්තද? හැබැයි අංජන මාව හිර කරන්න හැදුවොත් මම මේ ගේම් එකෙන් අංජන නොකවුට් කරලා දානවා. ඔයා මොනවද අංජනට කරන්න හිතන් ඉන්නේ? මං අනෝජනන්දර කියනවා අංජන හොරෙක්, වංචාකාරේ, මේ ෆෑක නවත්තන්න කියලා. අනේ දෙවියනේ ශලා, ඔයා කොහොමද එහෙම පවකාර වැඩක් කරන්නේ? අංජන යාගේ ටර්නල් ට්‍රූ ලව් එක වෙනුවෙන් යාගේ මුළු ලයිෆ් එකම චේන්ජ් කරගන්න හදන්නේ. එයාට ඕනේ ඔත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ සෙටල් කරගන්න. එයාට උදව් කරන්න ශලා. එයා ඔයාව පාවලා දෙන්නේ නැහැ. මං අංජනව විශ්වාස කරන්නේ නැහැ අංජු. මට යාගේ ට්‍රූ ලව් එකෙන් වැඩක් නැහැ. මට ඕනේ මම බේරෙන්නයි. මං අංජනව මාට්ටු කරලා දීලා මං සද්ද නැතුනේ. අනෝජ, දැන් කොහොමද චූටිට? දැන් නම් ටිකක් විතර උණ ගතිය අඩුයි. ඒ උනාට කෙල්ලට කන්න බෑ. හොඳ වෙලාවට ඊයර දුවාවි. රෑ ඉලි වෙනකන් චූටිගේ උළුවත ගගා හිටියා. ඒකෙන්ම නිඳ ගිහිල්ලා. මාත් විටින් විට බලද්දි කෙල්ල ඇහැරලා හිටියේ. ඇස් වහක් අටවහක් නෑ. දෙමව්පියෝ යසාගේ තේළමේව හදලා තියෙනවා. ඕ දීමන් තේ කරගෙන යනකොට අනේ පව් චූටිගේ ඇඳලක වැටලා නිදි. අනෝජා, අප්පච්චියි දොස් කිව්වා මේ අපි චූටි ගැන හරියට හොයලා බලන්නේ නැහැ කියලා. එයාට ආරංචියක් හම්බෙලා තියෙනවා චූටිගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවායි කියලා. මේ අපේ අප්පච්චිගේ පැත්තෙන් නෑදෑවෙන ළමයෙක් ඉන්නවා. මං හිතන්නේ එයාව අපේ කෙල්ලට ගැලපෙයි කියලා. නිහල්,
ඔය තියෙන සම්බන්ධ කෙන හොල බැලුවොත් නරකද? අලුත්ය හොයන්න කලින්. ඔය හන්දි වල බස් හෝල් ට්‍රොලින් හම්බෙන කොල්ලගෙන් අපි කොහොමද විශ්වාසය තියන්නේ? ඊට හොඳයි අපි හොඳට හොයලා බලලා මේ කසාදේ කරන එක. කෙල්ලර දුක හිතේද දන්නේ නැහැ. අපි ආයේ නාහ වැඩ කළා කියලා. එයා කොල්ලොත් එක්ක ආරුණ අපෙන් අහලද? අඩුම තරමේ අයියටවත් කිව්වද? මට ඒකෙම මේ සම්බන්ධය පා වුණා. දැන් ඒ කියන්නේ ශල්ලි මාත් එක සෙල්ලම් කරන්න හදන්නේ. ඔයා දන්නවනේ අංජන. ශල්ලි කියලා කියන්නේ හරිම හිතුවක් කාර ළමෙක්. එයා කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. අංජු මට දේපලවත් සල්ලිවත් වැඩක් නැහැ. මට ඕනේ ආදරේ විතරයි. මම නූල කැඩිච්ච සරුංගලයක් වගේ ඔය බාගාත එන්නේ පාවි පාවි හිටියේ. දැන් මට අරමුණක් තියෙනවා. මට මගේ ජීවිතය ආයේ මුල ඉඳලා හදා ගන්න ඕන කියලා හිතලා තියෙනවා. මට ආගෙන හරිම සතුටු යංජන. මම ඔයාට කොහොම හරි ජොබ් එකක් හොයලා දෙනවා. හැබැයි ශාලනි කරන කියන දේවල් නම් අත්‍තරම් මට තේරෙන්නේ අංජන. මට උදාරව විශ්වාසයි. මම උදාරව ඇත්ත කිව්වට පස්සේ ධර්මාව තේරුම් ගන්නේ. ඒකින්ද මට ශල්ලිගෙන් ප්‍රශ්නයක් නැහැ. මේ අංජු. මමට තව එක උදව්වක් කරන්න ඕනේ. මොකද්ද? මට උදාරව බලන්න ඕන. එයා අසනීප වෙලා ඉන්න ඉඳ මට ගෙදරට ගිහිල්ලා හරි ආව බලන්න ඕනේ. දාප සම්මුසෙ ගහනවා ගන්නේ මගේ account එකට ලකුණු වැඩි. මොකද මරනවා? ඔබ මබ්ලොක් කරනවා. ඉස්සු හොන්තු. ඇයි? ඇයි උඹ මාව මේ විදිහට නැති කරන්න හදන්නේ? ඈ? ඇයි? මං උඹට මගේ මුළු පඩියම දෙනවා. මාසෙම පඩිය දෙනවා. කරුණා කරලා මේ නුවර දාලා ඵලයක්. ශාන්ත අඬලා දේවල් ලබා ගන්න පොඩි ළමයි. නිකන් බබෙක් වගේ හැසිරෙන්න එපා. හරි හරි. තපිතම්. මම මොනවා කෙරුවද උඹ ඔය මේනු නංගි පස්සෙන් යන එක නවත්තන්නේ? ඈ? මම මේනු නංගි පස්සෙන් යන්නේ නැහැ. තමුසේ අර එදා කරපු අසමජ්ජාති වැඩෙන් පස්සේ ඒ ළමයා මගෙත් එක්ක හිතවත් වෙලා ඉතින් කතා බහ කරනවා. ඉතින් මම මොනවා කරන්නද ඒකට? ඔබ මගේ ඔළුව හොඳටම තෝන්තු කරලා තියෙන්නේ. මට දැන් රැට නිින්ද යන්නේ. නිින්ද ගියත් මට පේන්නේ මේ බකුසු මූණ. දත් දෙක විලිසගෙන මගේ පස්සෙන් එනවා මස් කණ්ඩ. විරිමල්ලි. මට දැන් මුකුත් කරගන්න බැරි තරම් අසරණ වෙලා ඉන්නේ. අනේ මං ගැන හිතපම් මල්ලි. තමුසේ එදා මට ගහලා තමුසේ චණ්ඩිපාට ඔක්කොම දැම්ම නේද? ඇවිදිලා. ආ? දැන් තමුසේ මග ළඟ ඇවිදිනා නියම් බල්ලෙක් වගේ කකුල් දෙවලව කනවා. ලැජ්ජ නැද්ද තමුසේට? කොහොමඩත් ආදරේ වෙනුවෙන් හිඟා කන තැන්රම වැටිච්ච එක ගැන මට සතුටුයි.
මට මේුණන්ගේ ලැබෙනවා කියලා මාර විශ්වාසයක් මට නැහැ. ඒ තමුසෙට මේුණන්ගේව ලබා ගන්නවම ලේසියෙන් ඉඩ තියන්නේ. තේරුණාද? ඒක මට කියන්න.